අයිබෝන් අද මම කතා කරන්න යන්නේ මාකටිං මයින්ඩ්සෙට් එක ගැන. ඉතින් මම මෙන්ෂන් කරා ඇෆිලියේට් මාකටිං කියලා. මේක අනිවාර්යයෙන්ම ඩිජිටල් මාකටිං කරන ඕනම කෙනෙකුට මේ ටොපික් එක හොඳට තේරුම් ගන්න ඕන. එහෙම නැතුනොත් මේ දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඕගලන්ට බිස්නස් එක ග්‍රෝ කරන්න අමාරු. දැන් ඇයි මම මේක ගැන කතා කරන්න කියන එක මම ඉස්සෙල්ලාම කියන්න. ගොඩක් අලුතෙන් එන ඩිජිටල් මාකටර්ස්ලා මේ ඩිජිටල් මාකටිං කියන එක ගැන තියෙන අයිඩියා එක ගොඩක් වෙනස්. ඒගොල්ලෝ හිතන්නේ මේක ටෙක්නොලොජි විතරක්ම පාවිච්චි කරලා කරන්න පුළුවන් දෙයක් කියලා. මේක එහෙම නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම මයින්ඩ්සෙට් එක. එහෙම නැත්නම් සයිකොලොජි එක ගැන සයිකොලොජි එකත් එක්ක කම්බයින් වෙච්ච දෙයක්. ඒකින්ද මේක හොඳට සෙන්සිටිව් විදියට මේක ස්ටඩි කරන්න ඕන ටොපික් එක. අපි අපේ කස්ටමර්ගේ සයිකොලොජි එක ගැන අපි දන්නේ නැති වුණොත් අපිට හොයාගන්න බෑ මොන ස්ට්‍රැටජි එකද අපි යූස් කරන්නේ මේ අපේ ප්‍රොඩක්ට් එකේ නැත්නම් සර්විස් එක විකුණන්න. ඒකින්ද අපි මේ ගැන කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම කුළු ඇෆිලියේට් මාකටර්ස්ලා විදිහට. ඒ වගේම තව දෙයක් තමයි මේ වගේ ටොපික් එකක් මාකටිං මයින්ඩ්සෙට් එක ගැන කතා කරනකොට මේක එක වීඩියෝකින් කරන්න අමාරුයි. ගොඩක් මේ කේස් ස්ටඩීස් වගේ දේවල් අපි මුලට ස්ටඩි කරලා තමයි අයිඩියා එක ගන්න ඕනේ. හරි එහෙනම් මම මේ වීඩියෝ එකේදී මම මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ස්ටෝරි එකක් විදියට ඒකට උගන්න ඉගෙන ගන්න හම්බේ. ඒ වගේම මම ඉදිරියට මේ වගේ කේස් ස්ටඩීස් මගේ එක්ස්පීරියන්ස් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. එතකොට ඔයගලන්ට මීට වැඩි හොඳ අයිඩියා එකක් අරගෙන ඔයගලන්ගේ බිස්නස් එකට ග්‍රෝ කරගන්න පුළුවන් වෙයි. ඒකෙන් හින්දා අපි ඉස්සලම් පටන් ගමු මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක. ඇත්තටම මගේ වයිෆ්ට කාර් එකක් ගන්න ඕන. මෙන්න මේ අපි සාමාන්‍ය කාර් එකක් ගන්න ඕන වෙච්ච අපි කරන්නේ ඉස්සලම මේ සර්ච් කරලා බලන්න. දැන් මම මේ මං ඉන්නේ ඩුබායි වගේ හින්දා අපි ඉස්සලම ගනි Google කරලා බලනවා. සාමාන්‍ය මොනවාරි කැටලොග්ස් වගේ අරගෙන අපි බැලුවා. බලනකොට දැන් අපි බජට් එකට එහෙම නැත්තම් තියෙන ෆැමිලි එකේ තියෙන රික්වයර්මන්ට් එක විදිහට අපි අන්තිම වෙනකොට වාහන කම්පැනි ගොඩක් චෙක් කරලා හොන්ඩායි එතකොට කියා නිසාන් ටොයෝටා වගේ හැම එකකින් තියෙන කාස් බලලා තමයි අන්තිමට අපි කාස් දෙකක් සිලෙක්ට් කරා. එකක් තමයි මේ ඕගලන් පේන ටොයෝටා යාරිස් කියන එක. මේක මම හිතා ලංකාවේ කියන්නේ විට්ස් කියලා. අනිත් එක තමයි නිසාන් ටිඩා කියන්නේ. දැන් මේ දෙක තමයි අපි බජට් එකට සෙට් වෙන්නේ. ඒ වගේම අපේ රික්වයර්මන්ට් එකට සෙට් වෙන්නේ. ඊට පස්සේ අපි කරපිටේ අපි ඉස්සලාම ටොයෝටා ෂෝරූම් එකට ගියා වාහන බලන්න. දැන් මේක තමයි ටොයෝටා ෂෝරූම් එක. මේ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි ඒකේ තියෙන්නේ. මේක මම Google එකෙන් ගත්ත ඉමේජ් එකක්. ඒනොට මේ වගේම තමයි ඒක ටොයෝටා ෂෝරූම් එකත් වාහන ෂෝකේස් කරලා තියෙන්නේ. දැන් මෙතනදී දැන් ඕගලන්ට පේන මේ කොරොල්ලා කා එකක් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ දා මට අපිට තිබුණ මෙතන මේ එහා පැත්තේ මේ බ්ලැක් කලර් කා එක වෙනුවට ටොයෝටා යාරිස් එක. දැන් අපි මේ අපි එන්ටර් වුණා. ඊට පස්සේ අපි කිලිම ගියේ ටොයෝටා යාරිස් එක ළඟට. ගිහලා ඉතින් අපි දෙගෙන බැලුවා කාර් එක මොකද කම්ෆර්ටබල්ද ඒ වගේ දේවල් බලද්දී. වුණාට දැන් මේක විනාඩි 10ක් විතර ගියා. කවුරුත් මේ ස්ටාෆ් කෙනෙක් ආවේ නැහැ. ඉතින් අපි බලබල හිටියා. ඒ වගේම එහා පැත්තේ කොරල් එක තිබුණා. ඉතින් මම මේ කොරල් එකට ඇවිත් දැන් මම යාරිස් එකේ ඉඳගෙන ඉන්නලා මම ඒක ටිකක් එක්ස්පීරියන්ස් කරා කොහොමද කම්ෆර්ටබල්ද ඉන්ටීරියර් කොහොමද. ඒ වගේම මගේ වයිෆ් තේම ඊවස අපි කොරල් එක තිබුණා. ඒක ඒක කොරල් එක ටිකක් යාරිස් එකත් එක්ක තිබුණා. ටිකක් ලස්සනයි කියන්නේ. ටිකක් ලක්ෂුරියස් ගතියක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ කායකට ආවා. ඇවිල්ලා දැන් ඒකේ ඉඳගෙන ඒකේ තව විනාඩි 15ක් විතර අපි ඉඳගෙන ඉන්නා. ඒක දැන් මට තේරුණා යාරිස් එක නම් මේකට ආවම මේක දින කම්ෆර්ටබල් එක වැඩි. ඒ වගේම ඉන්ටීරියර් හොඳයි. ලක්ෂුරියස් ඉන්ටීරියර්ස් තියෙනවා. සීට් ගොඩක් කම්ෆර්ටබල්. මේ හැම දෙයක්ම මට දැන් ෆීල් වෙන්න පටන් ගත්තා. දැන් අන්තිමට දැන් අපි ගොඩක් වෙලාවක් මේ කොරල් එකේ හිටියා. එතකොට මම සම විනාඩි
සක්ත ඉනදි 15ක් විතර ඉන්නකොට තමයි ඒගොල්ලන්ගේ ටොයටාගේ ඒජන්ට් කෙනෙක් අපි ළඟට ආවේ. ඇවිල්ලා සම්මාද බලන්න කියලා අපි ඇහුවා. ඊට පස්සේ ඉතින් අපි කිව්වෙ මං ඊට පස්සේ අපේ යාරිස් එක ගැන නෙමෙයි. ඊට පස්සේ මං කතා කරන්න පටන් ගත්තේ කොරොල්ලා එක ගැන. ඊසම අපි යාගෙන් යව කොහොමද කොරොල්ලා එක. මේ ඊට පස්සේ යාගේ ෆීචර්ස් යාමට කියලා දුන්නා. මේවා තමයි ෆීචර්ස් කියලා. ඒ වගේම ඊට පස්සේ යාමට අපිට ඔෆර් කරා මේ ටෙස්ට් ඩ්‍රයිව් එක. ටෙස්ට් ඩ්‍රයිව් ඊට පස්සේ මගේ වයිෆ් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කියයි. ඊට පස්සේ මං යාගෙන් යව කොහොමද කියලා. එයා ගොඩක් සැටිස් කොරොල්ලා එක ගැන. ඊට පස්සේ මෙන්න මේක තමයි මේ වගේ තමයි අපි මේ අපි දවස බල කොරොල්ලා මේක දැන් ටිකක් අවුරුදු ගානක කලින් මට සිද්ධ වෙන දෙයක්. ඒකේ හින්දා මේ වගේ මොඩල් එකක් තමයි දවස තිබුණේ. දැන් ටිකක් මේක වෙනස්. අලුතෙන් ඉන 2020 කොරොල්ලා එක. ඒ තියෙන shape එක වෙනස්. දැන් අන්තිමට දැන් කොහොම හරි අපි මේ ඒජන්ට් එක විස්තර කතා කරේ. ඊට පස්සේ මම compare කරලා බලුවා. එයාගෙන් ඇහුවා මේ Yaris security මේ හොඳයිද? එයා මට කිව්වා මේ අපිට කිව්වා මේ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. මේක compare කරපුවම Yaris security හොඳයි කියලා. right? ඒ වගේම එයා keep දැන් මම ඒජන්ට් ගෙන් මේ get features එයා මට කතා කරා. ඊට පස්සේ කියලා දුන්නා. ඊට පස්සේ test drive එකක් දුන්නා. ඊට පස්සේ මේක bank loan එකට යනවා නම් ඒගොල්ලෝ offer කරන banks මොනවද? ඒ වගේම ඒගොල්ලෝගේ ඔෆිස් එකේ ඉන්න බැංක් ඒජන්ට්ස් ලයිකුලන් අපි ලෝන් එකක් ගන්න ඕනේ ඒගොල්ලෝ ඉතින් අපිට කන්ටැක්ට් කරලා දෙන්න. ඒ වගේම අපි මට ඒජන්ට් කිව්වා ෆ්‍රී ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. සාමාන්‍ය ෆ්‍රී ඉන්ෂුරන්ස් එකක් මෙහි අලුතින් ගත්ත කාර් එකක් වගේ එකට සාමාන්‍ය ඩිගම් 2000ක් වගේ මට මතක තියෙද ඒක වුණා. ඒකත් මට ෆ්‍රී. ඊට පස්සේ මේ 2 years free maintenance තියෙනවා. කියන්නේ දැන් මේ maintains කරන්න ගියාම ගණන් වැඩි වුණාට මේ කාර් එකත් එක්ක මේ Toyota Corolla එකත් එක්ක මට මේව දෙන්න. මෙන්න මේ ටික තමයි මට එතනදී කීවේ. ඊට පස්සේ අන්තිමට කොහොම හරි Yaris එකක් ගන්න ගිහුවා මම. මෙන්න මේ වගේ අපි my wife මෙන්න මේ වගේ silver car Toyota Corolla එකක් තමයි ගත්තේ. දැන් මේක ඇත්තරම දැන් ඒ වෙනකොට අපි බජට් එකට වැඩිය ගොඩක් එක්සීඩ් වෙලා අපි බජට් කරපු ගානට. දැන් මම පෙන්නනම් අපි සාමාන්‍යයෙන් බජට් කරේ දිරම්ස් 35000ක් වගේ කාර් එකක්. මොනවාද Yaris එකේ ප්‍රයිස් එක 38000යි Corolla ප්‍රයිස් එක ඒ දවස මම මේ පී කරා 53000. දැන් ප්‍රයිස් ඩිෆරන්ස් එක නෝ දිරම් 15000ක්. දැන් මේක තමයි ඒක ඇත්තටම මට දවස් දෙක ඉස්සර පස්සේ තමයි ඒක මේව ඔළුවට ආවේ මොකද වුනේ කියලා. අන්තිමට මම 38000ක් වියදම් කරන්න හිත කෙනෙක් මම අන්තිමට 53000ක ප්‍රොඩක්ට් එකක් අරගෙන තියෙනවා. ඒක තමයි මේ කතාව. මම දැන් මේක ආපහු මුල ඉඳන් පටන් ගන්න මේක මොකද වුනේ කියලා. මේ ටික තමයි ඇත්තම වැදගත් දේ. මේක හොඳට බලා ගන්න. මම ආයෙ මේ උඩට යනවා. right අපි කතාව මෙතනින් තමයි අපි ඇනලයිස් කරන්න පටන් ගන්න ඕන මේ ෂෝරූම් එකේ. දැන් ඔකට මතකද මම කිව්වා මම මුලින්ම ගිය Yaris කාර් එකේ මෙන්න මෙතන නවත්තලා තිබුණා. ඊට හැබැයි Corolla කාර් එක. දැන් මම මේ Yaris කාර් එකේ වෙලා විනාඩි 15ක් විනාඩි 10ක් විතර හිටියා අපි දෙන්නම. අපි ඒක එක්ස්පීරියන්ස් කරා කාර් එක වෙලා ඉඳගෙන කොහොමද ඒක ඒ වගේ තියවත්. එතකොට අපිට හම්බුනේ එක්ස්පීරියන්ස් එකක්. මේ කාර් එකේ. ඊට පස්සේ අපි අනිත් කාර් එකට මුණා. ඊට පස්සේ මම අපි ඒකත් එක්ස්පීරියන්ස් කරා ඉඳගෙන ස්පේස් එක කොහොමද කියන එක ගමන අපිට දැනුණා. ඒක ස්පේස් එක වැඩි කියලා දැනුණා. ඒක ඉන්ටීරියර් එක හොඳයි කියලා දැනුණා. සීට් එක ගොඩක් කම්ෆර්ටබල් කියලා. මේ වගේ එක්ස්පීරියන්ස් අපිට ආවා. දැන් මම මට මතක ඔයගොල්ලෝ මතකයි දැන් මම කිව්ව මෙතනදී මේ ගොඩක් මේ Corolla එකේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ අතර කාලයක් ඉන්නකොට තමයි ඒජන්ට් කෙනෙක් ආවේ කියලා. දැන් ඇත්තටම ඒ වෙනකොට ඒජන්ට්ස් හා අපි දිහා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ වුණාට ඒගොල්ලෝ මම මේ Toyota Yaris එක ඇතුලේ අපි මේක බලද්දි ඒගොල්ලෝ ආවේ නැහැ. ඊට පස්සෙත් මම Corolla එකට ගිහිල්ලා තම අවුරුදු තම විනාඩි 15 20ක් විතර ඉද්දි තමයි මම මේක එක්ස්පීරියන්ස් කළාට පස්සේ තමයි මෙතෙන්ට මගේ අපිට ඒජන්ට් කෙනෙක් ආවා. දැන් මෙතනදී ඒගොල්ලෝ කරන්නේ ඇත්තටම
කස්ටමර්ට මේක එක්ස්පීරියන්ස් කරන්න දෙනවා මේ ප්‍රොඩක්ට් එක. right දැන් මම ඇත්තටම ව්‍යාජස් එකක් ගන්නවා. ඒ වුණාට මම අන්තිමට ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න පටන් ගත්තේ කොරොල්ලා එක්ක. මම මේ විනාඩි 10ක් 15ක් විතර වාහනේ ඇතුළේ ඉන්නකොට ඒගොල්ලෝ දැනගන්නවා මෙයා ලොකු එක්ස්පීරියන්ස් එකක් මේ වාහනේ ඇතුළේදී ගන්නවා. එතකොට මේක මට ලොකට ෆීල් වෙන්න පටන් ගන්නවා මේ ප්‍රොඩක්ට් එක ගැන. මම අත ගාලා බලනවා, ඉඳගෙන බලනවා, මගේ තියෙන ඔක්කොම සෙන්සස් මම යූස් කරනවා. ඒ වගේම තමයි මගේ නහයත්. මම ස්මෙල් කරලා බලනවා මේ මට ස්මෙල් එකක් එනවා අලුත් වාහනයක්. මේ වගේ හැම දෙයකින්ම මම මේ ප්‍රොඩක්ට් එක එක්ස්පීරියන්ස් කරනවා. right දැන් මේ එක්ස්පීරියන්ස් කරාට පස්සේ මම මේ ප්‍රොඩක්ට් එකට තියෙන මේ අපි ප්‍රොඩක්ට් එකට හුක් වෙනවා කියන ඒ වෙනකොට තමයි මේකේ ඉන්න ඒජන්ට් අපි ළඟට එන්නේ. දැන් එතකොට ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක එක්ස්පීරියන්ස් කරපු කෙනෙකුට මේ ප්‍රොඩක්ට් එක විගුණන හරිම ලේසි. දැන් උදාහරණයක් විදිහට මම මෙතනදී අහන්නේ මම කොරොල්ලා එක ගැන එකක් ගන්න කෙනෙක් ආපු කෙනෙක් නෙමෙයි, අනිත් ඊට අඩුවෙන් අඩු ප්‍රොඩක්ට් එකක් ගන්න කෙනෙක් ආපු කෙනෙක්. ඒ වුණාට මේ කොරොල්ලා එකේ තියෙන එක්ස්පීරියන්ස් එකට මම හුක් වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවට මේ ඒජන්ට් අලුතෙන්ම මේ වාහනේ විකුණන්න ට්‍රයි කරන්න ඕනේ නැහැ. එයා කොයිලා තෙල්ල මේ කාර් එක ගන්න මේ කාර් එක ගන්න කියලා කිව්වේ නැහැ. මේ කාර් එයා කරේ මෙන්න මේ ටික. මෙන්න ඊට පස්සේ ඒජන්ට් ඇවිල්ලා මෙන්න මේ Toyota ඒජන්ට් ඇවිල්ලා මට මෙන්න මේ ටික තමයි එක්ස්ප්ලේන් කරේ. මොනවද තියෙන ෆීචර්ස්. ඊපස්සේ මට තව ටෙස්ට් ඩ්‍රයිව් එක. මගේ වයිෆ් තමයි ටෙස්ට් ඩ්‍රයිව් එක කරත්තේ. මම කිව්වනේ දැන් මේ ටෙස්ට් ඩ්‍රයිව් එක දුන්නම තවත් අපි මේ ප්‍රොඩක්ට් එකට හුක් වෙනවා. ගොඩක් අපි මේ ප්‍රොඩක්ට් එක එක්ස්පීරියන්ස් කරා. ඉඳගෙන හිටියා වගේ මේක අලුත් කා එකක් ඇතුලේ කොහොමද ඩ්‍රයිව් කරනකොට තියෙන එක්ස්පීරියන්ස් එක කොහොමද කියන. එතකොට මේ වගේ දේවල් කරපු ගමන් අපි මේ ප්‍රොඩක්ට් එකට තවත් ලං වෙනවා. ඊට පස්සේ අපි තව දුරටත් එයා අපට තව ෆ්‍රී ඒවා දුන්නා. මේ ෆ්‍රී ඉන්ෂුරන්ස් එක, ෆ්‍රී මේන්ටේනස් මේ වගේ දුන්නහම තවත් අපි මේ ප්‍රොඩක්ට් එක ගැන තියෙන කැමැත්ත වැඩි වෙනවා. මෙන්න මේ ටික තමයි හේතුව මම මෙන්න මේ වගේ කාර් එකක් ගන්න හේතු වුණේ. මගේ බජට් එකට වඩා වැඩි ප්‍රමාණයක් මම ස්පෙන් කරන්න හේතු වුණේ මට හම්බුන එක්ස්පීරියන්ස් එක. ඒකින්ද මම වැඩිපුර දිනම් 15,000 දිරම්ස් මම මේකට ස්පෙන් කරලා වෙනම මම හිතපු නැති ප්‍රොඩක්ට් එකක් ගත්තා. ඒකට එකම හේතුව තමයි මම මේ ප්‍රොඩක්ට් එක හොඳටම හුක් වුණා. හේතු තමයි අපි අපේ තියෙන එක්ස්පීරියන්ස්. දැන් මේ කතාවේ මොනවද අපිට තියෙන ලර්නින්ග්ස්, අපි ඉගෙන ගන්න පුළුවන් තියෙන මොනවද කියලා අපි බලමු. දැන් අපි හිතමු අපි ඇෆිලියට් මාකටර්ස් ලා විදිහට අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මේගොල්ලෝ අපේ ඔඩියන්ස් එකට විකුණන්න හදනවා. දැන් මේක හොඳට මතක තියාගන්න. ගොඩක් කලාවට දැන් මම මුලින්ම කිව්වා දැන් අපි කාර් එකක් හොයනකොට අපි මේක Google කරලා සර්ච් කරලා තමයි හොයන්න පටන් ගත්තේ. දැන් සාමාන්‍යයෙන් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් විකුණනකොට අපේ රිවිව් page එකට සමහර විට එන්නේ මිනිස්සු, අපේ audience එකේ එන්නේ සමහර විට ඒගොල්ලෝ වෙනත් Google කරලා බලලා. දැන් අපි හිතමු දැන් මම මේ කාර් එක ගැන උදාහරණයක් විදිහට ගත්තොත් මම Toyota Toyota Yaris එක ගැන මම රිසර්ච් එකක් කරා. Toyota Yaris එක කියන එක. හරි. ඒ වුණාට මම ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ රිවිව් එක බලන්න ඕන නම් මම කරන්නේ Toyota Yaris review කියලා. මේ review page එකට ගිහින් ඒකේ තියෙන experience එක කියවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මිනිස්සු කොහොමද මේ article leave කෙනා ඒක review කරලා තියෙන්නේ කියලා. දැන් මේ වගේ වෙලාවක අපි හරියට මේ රිවිව් ආටිකල් කස්සමට හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට දෙන්න බැරි අපිට මේ ප්‍රොඩක්ට් එක විකුණන්න අමාරුයි. අපි හිතමු මේ අපි අමතක කරමු මේ කාර් එක ගැන. අපි වෙන ඕනම ප්‍රොඩක්ට් එක මොකක්ද ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්. ප්‍රොඩක්ට් එකට කස්සම එන්නේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක ගැන සාමාන්‍ය අයිඩියා එකක් ඇතුව. හරි සමහර ඒ ප්‍රොඩක්ට් එක ගැන ඒගොල්ලෝ දැනගන්නවා Facebook එකෙන්, එහෙම නැත්නම් YouTube එකෙන් එහෙම දැනගෙන ඒගොල්ලෝ හරි සමහරට ඔක්කොම ප්‍රොඩක්ට් එක ගැන දන්නේ නැහැ. හැබැයි සමහරට ඒගොල්ලෝ තමත් රිවිව් පේජ් එකකට ගිහිල්ලා එකත් කියවලා තමයි අපේ රිවිව් පේජ් එකට එන්නේ. දැන් මෙතනදී අපි අපේ affiliate marketers ලා විදිහට අපි සාමාන්‍යයෙන් රිවිව් එකක්
දුන්නොත් අනික් අය වගේ හිතන්න පුළුවන්ද ඒකෙදි අපට සේල් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒකෙදි ඇත්තටම අපිට සේල් එකක් ගන්න චීන chance එක ගොඩක් අඩුයි. අපි මොකද කරන්න ඕන? සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැන් පොඩි product review එකක් අපි කිමි click funnel විකුණන්න අපි try කරනවා. ඒක click funnel reviews කී ටිකක් ගිහින් කියවලා බලන්න. ඒගොල්ලෝ සාමාන්‍ය දෙන සාමාන්‍ය details තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය review එකකදී කරන මේක pros cons වගේ හැම දෙයක්ම නිකන් copy කරලා වගේ තියෙනවා නම් මුල් page පහේ මුල් article පහේ අපි කරන්න ඕනේ ඊට වඩා හොඳ experience එකක් දෙන්න පුළුවන් review article එකක් කරන්න. දැන් මම මගේ experience එකේදී මම කිව්වේ මේක මම Google කරලා Yaris එක ගැන. ඊට පස්සේ තමයි මම showroom එකට ගියේ. ඊට පස්සේ තමයි මේ agent ඒ වගේම කාර් එකේ මම ඉඳගෙන තමයි මේ මගේ experience එක මම ගත්තේ. ඒ වගේම තමයි ඕගොල්ලන්ට එන audience එක. ඒගොල්ලෝ එකපාරම ඕගොල්ලන්ගේ review page එකට එහෙම නැත්නම් මොකක් හරි ඔයාගේ product page එකට එන්නේ නැහැ එකපාරට. ඒගොල්ලෝ එන්නේ මොකක් හරි idea එකක් ඇතුව. ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ ඒ idea ඔයගොල්ලෝ ඒගොල්ලෝ ගත්තු idea එකම ඔයාගේ review page එකේ තියෙන ගොඩක් වෙලාවට ඒගොල්ලෝ bounce back කරනවා. පුළුවන් තරම් මේ review article එකක් ලියනකොට එහෙනම් තමයි මාකට් ප්‍රොඩක්ට් එක අපි කොන්නාද. ඒ review article එක වගේ මම ඒක ලියන කෙනා මම විදියට. මම මේක experience කරලා මේ වගේ දේවල් වුණා. ඔයගොල්ලන්ට පුළුවන් නම් සාමාන්‍ය ඔයා ප්‍රොඩක්ට් එක අතේ තියා ඉන්න image එකක් වගේ ගන්න. ඒගොල්ලෝ තවත් විශ්වාස කරන ඔයා මේ ප්‍රොඩක්ට් එක ගැන කතා කරන්නේ ඇත්ත කියලා. දැන් ඇත්තටම ගොඩක් මේ internet users ලා මේ reviews ගැන ගොඩක් ලොකු විශ්වාසයක් නැහැ. ඒගොල්ලෝ දැන් දන්නවා. ඒගොල්ලෝ දැන් දන්නවා හැමෝම කරන්නේ මේ ප්‍රොඩක්ට් එක විකුණන්න බොරුවක් හරි බොරුවක් කියනවා. ඒ වගේ වෙලාවට ඔයගොල්ලෝ කරන්න ඕන review article එකක් හරි වෙනම මොකක් හරි article එකක් කරන්න පුළුවන් තරම් ඒකට value එකක් දෙන්න. පුළුවන් තරම් අනිත් අය කරනවට වඩා හොඳ article එකක් කරන්න. සාමාන්‍යයෙන් දැන් මොකක් හරි review එකක් තියෙනවනම් වචන 1000ක් අඩු තරම් ඔයගොල්ලෝ ඔයා වචන 1500ක විතර article එකක් කරන්න ඒකට හොඳ images දාන්න. ඒ වගේම හොද YouTube වීඩියෝ එකක් කරලා හදලා ඒක එම්බෙඩ් කරා. ඒ වගේම තමයි කම්පැරිසන් කරන නම් ඔය මොකක් හරි ඉන්ෆෝග්‍රැෆික් වගේ මොකක් හරි එකක් දාලා කම්පැරිසන් එකක් විදිහට දෙන්න. ඉතින් මේ වගේ වෙද්දී user එකේ වගේ නේ audience එකේ experience එක වැඩි වෙනවා. මේ වෙන experience එක වැඩි වුණාම ඒගොල්ලෝ ඉන්න page එකේ ඉන්න වෙලාව වැඩි වුණ ගමන් ඒගොල්ලෝ click කරනවා නම් ඒ වගේ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම Google එකේ මේක identify කරනවා මේක හොඳ article එකක්. ඒ වගේ වෙලාවට ඕගලන්ට rank ගන්න තියෙන chance එක වැඩි. දැන් ඊළඟ learning එක තමයි අපි මේ මගේ මේ story එක ගන්න පුළුවන් performance එක. දැන් අපි හැම වෙලෙම දැන් මම ඒ කාර් එක ගන්න යනකොට අපි ගොඩක් performance ගැන කතා කරනවා. අපි අහුව මේකේ කොහොමද performance එක, engine එකේ capacity එක කොහොමද, මේක fuel consumption එක මේ වගේ හැම දෙයක් ගැන. මේක තමයි ඇත්තරම දැන් මම සාමාන්‍ය මනුස්සෙක් ඉදින් මම මේ කාර් එකේ මේ performance ගැන බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ විකුණන product එක even service එකේ performance ගැන මිනිස්සු අනිවාර්යයෙන්ම බලනවා. ඔයගේ audience එක අනිවාර්යයෙන්ම performance ගැන තමයි ඊළඟට focus කරන්නේ. හරි. ඊට පස්සේ අපිට පුළුවන් නම් ඒ article එක ඇතුළේ දැන් ඔයගොල්ලෝ YouTube video එක ඇතුළේ කොටක් හොඳ features තියෙන features කියන ද product එකේ performance කියන ඔබලන හොඳ idea එක audience එකට දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් successful. ඊළඟ එක දෙය තමයි comparison. සාමාන්‍යයෙන් psychology වල අපි නැත්නම් අපි product අපි customers මේ comparison කියන එක අනිවාර්යම කරන දෙයක්. ඒක තමයි අපි හොඳට ඉගෙන ගන්න ඕනේ මේ psychology කියන the comparison product cloud compare karne ke inne e gulange kalin karapu thiyena experience ekak mokak hari product ekak gena thiyena experience ekak ehema nathai gulu igena gattu deyak kiyana igena igena gattu deyal e wage me gulunge samarita anith ayage family ekek kattiye matham rang society ekek kattiye e wage de kattiye e product ek gena kiyapu deyal me wage deyal ekak thamai me product අනිත් ප්‍රොඩක්ට් එකත් එක්ක සමහර ගොඩක් ඒගොල්ලෝ කම්පයර් කරනවා. දැන් මම
මේ කතාවෙදි කපි මම යාරිස් එක ගන්න ගියා මට මම කුරුල්ල එක ගත්තා මම ඒක කම්පයා කරලා බැලුවා මොකද මම කලින් ඊගෙන ස්ටඩි කරා ගොඩක් යාරිස් කියන ඒ මොඩල් එක ඊට පස්සේ ඒකේ තියෙන දේවල් ඊපස් මම එතන තියෙන එතන මේ ෆීචර්ස් ගැන තියෙන බෝඩ් එකක් තියෙන හැම වාහනයක් මම ඒක කියවල කම්පයා කරලා බලුවා එන්ජින් එක කොහොමද වෙනස් වෙන්නේ මේක අනිත් වගේ කම්පැරිසන් එකක් තියෙන तो मेरे को वो लगे फ्री मार्केट में तो डिजिटल मार्केटिंग में लोगों को यूज़ करने को लगा तो मैं वगैरह आप यूज़ करने पर कंपैरिजन आर्टिकल सामने क्या है क्लिक फनल दें पी के बोल क्लिक फनल वर्सेस मार्केट था वो प्रोडक्ट का मैं वगैरह वर्सेस के लिए नहीं ये वगैरह प्रोडक्ट के कंपैरिजन आर्टिकल्स के अभी एक प्रोडक्ट का डिस्क्राइब करना ये वगैरह में एक अदाल थर्ड प्रोडक्ट का डिस्क्राइब करना මේ වගේ දේවල් කරපුවාම අපි කරන ප්‍රොඩක්ට් එකට අපි ටිකක් වැඩි බරක් දුන්න ගමන් අපි ඒක හයිලයිට් කරපු ගමන් අපේ තියෙන ප්‍රොඩක්ට් එකේ විකුණන තියෙන චාන්ස් එක ගොඩක් වැඩි වෙනවා. දැන් මේ ගැන මම කලින් වීඩියෝ එකක් කරලා දෙනවා කම්පැරිසන් ආටිකල් කියන එක ගැන. තව මේ ගැන තව ඉගෙන ගන්න ඕන මට කියන්න මම තව වීඩියෝ එකක් කරන්න. දැන් ඊළඟට මේක දැන් අපිට දැනගන්න පුළුවන් මේ ඊළඟ පොයින්ට් එක තමයි මේ මේ ස්ටෝරි එක මගේ ස්ටෝරි එක තියෙනවා මේ ඔම්නි චැනල් මාකටිං කියන මොකක්ද ඔම්නි චැනල් මාකටිං කියන්නේ දැන් ඕගොල්ලෝ සමහරට දැකලාදී සමහර ප්‍රොඩක්ට්ස් තියෙනවා ඕගොල්ලන්ට දවස් දැන් ඔබ Netflix වගේ උදාහරණයක් Netflix ගත්තම ඕගොල්ලන්ට මාසයක් Netflix ෆ්‍රී බලන්න දෙනවා හරි දැන් ඊට පස්සේ තමයි ඒගොල්ලෝ චාර්ජ් කරන්නේ දැන් මෙතනදී මේ කාර් එකේදීත් खाए फ्री दून में उन्होंने गुल्लो मैं फ्री टेस्ट और ड्राइवर रख दूँ एक दंगे वगे फ्री टेस्ट ड्राइवर रख दूँ ना कमान अभी थवत्ते प्रोडक्ट के टे कैमेट कैमेट ही बन एक तो मैं अभी साइक सामान मनुष्य की साइकोलॉजी अभी एक्सपीरियंस कराने कराने मैं अभी थी ना बोंडे का ये प्रोडक्ट आते के वैल्यू है तो ओमनी चैनल मार्केटिंग में दिखोड़ा कराने कराने අපි අපිට මොකයි ෆ්‍රී ට්‍රයිල් එකක් දෙනවා අපි ෆ්‍රී ට්‍රයිල් එක කරගෙන යනකොට අපිට ඒ ෆීචර්ස් ගැන හිම හොඳ අයිඩියා එකක් හම් වෙනයි ප්‍රොඩක්ට් එකේ එතකොට අපි තව මේ ප්‍රොඩක්ට් එකට කැමති ඊට පස්සේ ටික කියන දවස් 15කින් වහන්න චාර්ජ් කරන්න පුළුවන් චාර්ජ් ඔයගොල්ලෝ මේ ඔයගංගේ ට්‍රයිල් එක ඉවර වෙනවා ඊපස් වල චාර්ජ් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ සමහර ප්‍රොඩක්ට් තියෙනවා එතන චාර්ජ් කරන පටන් ගන්න ටික දවසක් කියලා පස්සේ ඒගොල්ලෝ කියනවා රයිට් මේ ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් එකේ ඒගොල්ලෝ කියනවා තව ෆීචර් එකක් තියෙනවා ඔයාට මේකට තව ඩොලර් 20ක් වැඩිපුර ගෙවන්න මේ වගේ අප්සෙල්ස් දෙනවා ඒ වගේම ක්‍රොස් සෙල්ස් දෙනවා මේ වගේ වෙලා මේකට තමයි ඔම්නි චැනල් මාකටිං කියන්නේ ෆ්‍රී ට්‍රයිල් එකකින් පටන් ගන්න මේ ප්‍රොඩක්ට් එකේ एक्सपीरियंस करने वाले फ्री अपसेल्स हमारे में प्रोसेस में करे ऐड कर मेरे दिवे ने गुड़ा क्लाइंट में खास ओपनिंग चैनल मार्केटिंग वाले दिन कस्टमर के एक्सपीरियंस से करते का था माय एक और लोग के और एक और लोग थावा थावा प्रोडक्ट्स भी कुनाना है तो वोटे में कस्टमर के कस्टमर के वैल्यू वेक लाइफ टाइम वैल्यू वेक वैल्यू वेक नहीं एक था माय में මේ ඔම්නි චැනල් මාකටිං වලදී වෙන්නේ දැන් මම මගේ එක්ස්පීරියන්ස් එකත් මේ කතාවේ මම කිය ස්ටෝරි එකේ ඊළඟ කොටස තමයි මට තව දෙවෙනි අවුරුද්ද වෙනකොට මේ කාර් එක අරගෙන මට කෝල් එකක් ආවා මේ ටොයටාකින් ඇවිල්ලා කිව්වා මේ සර් ඔයාගේ ටොයටා කොරොල් එකක් තියෙනවා නේද මම කිව්වා ඔව් කියලා ඊට පස්සේ මම කිව්වා මේ ඔගොල්ලෝ පා කැමතිද එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එක කියන්නේ මට පුළුවන් මේ මගේ කාර් එක ඒගොල්ලන්ට දීලා දැන් එතනදී මේ මගේ කාර් එක දුන්නොත් මට යා සාමාන්‍ය ප්‍රමාණික ඒගොල්ලෝ සල්ලි අඩු කරනවා අපි ගවන්න ඊට පස්සේ මට පුළුවන් ප්‍රාඩෝ එකට එතකොට ප්‍රාඩෝ ඒ වගේ තමයි මේ මේ මෙන්න මේ ඔම්නි චැනල් මාකටිං කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් ෆ්‍රන්ට් එන්ඩ් එකේ විකුණලා ඊට පස්සේ ඒක स्केल करना चंगा क्रॉस सेल करना ये वाकी देवल के नाम एक प्रोडक्ट है स्केल कर तो मैं वाकी देवल तमाई अत्तर में बड़ा प्रोफेशनल मार्केटिंग के क्या है मैं वाकी का एडवांस मार्केट
දැන් අපිට මේක අපි යොමු යූස් කරා. දැන් අපිට පුළුවන් නම් ප්‍රොඩක්ට් එක අරගෙන මේ වගේ ෆ්‍රී ට්‍රයිල් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් අරගෙන අපිට මේක ඇෆිලියේට් කරන්න. අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේකේ මේ ෆ්‍රී ට්‍රයිල් එක තියෙන අපේ සේල්ස් වැඩි කරගන්න. මොකද මම මේක එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක්. මම ගොඩක් මේ ප්‍රොඩක්ට්ස් ඇෆිලියේට් කරනකොට කරන් ට්‍රයි කරන්න මේවගේ ෆ්‍රී ට්‍රයිල් තියෙන ප්‍රොඩක්ට්. ඒ වගේම සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් තමයි මේ සේල් මේ ඇෆිලියේට් කරන් ට්‍රයි කරන්න. ඒකට හේතුව තමයි ෆ්‍රී ට්‍රයිල් තියෙන ප්‍රොඩක්ට් එක ගොඩක් කලාවට අපිට කාටරි විකුණන්න ලේසි. මොකද ඒගොල්ලෝ ඉන්නේ ෆ්‍රී ට්‍රයිල් එක කරගන්න. ෆ්‍රී ට්‍රයිල් එක ගත්තට පස්සේ ඒගොල්ලෝ ටික ටික මේ ප්‍රොඩක්ට් එකට ලං වෙනවා. ඒගොල්ලෝ එක්ස්පීරියන්ස් කරනවා මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මේ පේඩ් වර්ෂන් එකට යන්නේ. ඒකෙදි සබ්ස්ක්‍රිප්ෂන් මොඩල් එකක්. ඒ කියන්නේ හැම මාසෙකම ඒගොල්ලෝ ගෙවන එකක් නම් ඒක ඇෆිලියේට් මාකට් එකකින් ඉතින් මට හොඳයි. මොකද මට හැම මාසෙකම අලුතෙන් විකුණන්න ඕනේ ප්‍රොඩක්ට් එක මට මගේ කොමිෂන් එක එනවා. රයිට්. මේක තමයි මගේ අද ස්ටෝරි එක. ඒ වගේ මම හිතනවා මේකෙන් ඕගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. මේ ගැන ටික සෙන්සිටිව් විදිහට බලන්න. මොකද මේ මාකටිං කියන්නේ සයිකොලොජි. ඒ වගේම හොඳ පොත් මේ සයිකොලොජි ගැන තියෙන හොඳ පොත් කියවන්න, වීඩියෝස් බලන්න. එතකොට ඔයගොල්ලන්ට තියෙන ඔයගොල්ලන්ගේ ස්කිල් එක, ඒ වගේම ඔයගොල්ලන්ට ස්කිල් එක කියන්නේ ඔයගොල්ලන්ගේ අනිවාර්යම ඔය ස්කිල් එක වැඩි වෙනවා කියන්නේ ඔයගොල්ලන්ගේ ඉන්කම් එකත් වැඩි වෙනවා. ඒකෙ හින්දා හැම වෙලේම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න එක තමයි මේකදී අපි කරන්න ඕන. අපිට අපේ ප්‍රොෆිට් එක නැත් අපේ ඉන්කම් එක 10%කින් වැඩි කරන්න ඕන. අනිවාර්යෙන් අපි ඉගෙන ගන්න එක අපි 20%කින් වැඩි කරගන්න. එහෙම තමයි ගොඩක් හොඳ බිස්නස් වලලා ගොඩක් බිස්නස් ග්‍රෝ කරගන්න. ඒකෙ හින්දා මේ ඒක තමයි මට කියන්න තියෙන දේ. අද මේ වීඩියෝ එක ටිකක් දිග වීඩියෝ එකක්. ඒ වුණාට මම හිතනවා මේකින් ලොකු දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති කියලා. මම මේ වගේ තව වීඩියෝස් ඉදිරියට කරන්න. මේ වෙන මොනවද ප්‍රශ්න තියෙනවද මට කමෙන්ට් කරන්න. ඒ වගේම මමගේ අද Facebook profile එකේ මේක දාන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද මාව කන්ටැක්ට් කරන්න. හැබැයි මට හැම වෙලෙම ගොඩක් කරලා මම ෆෝන් එකේ මම යූස් කරන වෙලාවක් තියෙනවා. ඒ social media ඒ වගේ වෙලාවට විතරයි මට reply කරන්න පුළුවන් වෙන්නේ. Right. ඒ වගේම ඔයගොල්ලෝ අලුතින් ආව කෙනෙක් නම් මේ channel එකට subscribe කරන්න. මොකද අපි මේක දි කරන්නේ marketing ගැන කියලා දෙන එක. ඒ වගේම affiliate marketing ගැන. මේ video එක වැදගත් වුණා නම් like කරන්න. එහෙනම් මම ගිහින් එන්න. බොහොම ස්තුතියි.